යාගුව බොරු කියලා. යාගුව අනික මේ අපුවත් ඇරස් කරනවා කියලා කිව්වා එහෙම. මල්ලිගෙන මගට එනකොටත් අම්ම නැති වෙලා කියලා. වේදට පොලිසියෙන් ආ. ඊට පස්සේ මේ පොලිසියෙන් කිව්වා අම්මා ගෙනියන්න එපා අම්මව. මියාව හරි තාත්තව හරි ගෙනියන්නේ කියලා. අම්ම සනීප නැහැ කියලා. ඊට පස්සේ අම්මා කිව්වා මේ පොලිස් මාත්‍යද මාව ගෙනියන්න බා මේ යන්න මට අමාරු විදිහට කියලා. ඊට පස්සේ අම්මා මේ මගෙන් ගිය අපේ තියෙන බෙද්දක් ගෙන ඉඳලා අපිට බෑ ඔබට ඕනම් පාරේ කරම් පලයන් කියලා අම්මව පාරේ ටීවිල් එක මල්ලි මා කතා කරගෙන මල්ලි අරන් ඇවිල්ලා තිබ්බා. ඒ මල්ලිගෙන මගට එනකොටත් අම්ම නැති වෙලා කියලා නංගි කෝල් එකක් දීලා කිව්වා මේ නැන්දව පොලිසියෙන් අරන් යනවා කියලා. එතකොට මම හන්දිය සරිකම්මුල් රවුන් එකේ හිටියේ. ඊට පස්සේ පොඩ්ඩක් බලන්න කිව්වා. පොඩ්ඩක් බලන්න කිව්වා අපි හන්දියට එනකොට ත්‍රිවිල් එකේ නැන්දව දාන් යනවා දැක්කා. තනි පොලිස්කාරයෙකු නැන්දා විතරයි. හරිද? දානකොට එහෙමවත් බයිසිකල ඉස්සරහට දාලා ඉවිල්ලා නැවැත්තුවා. නවත්තලා මං ගිහලා කිව්වා මාධ්‍යමයට අමාරුයි කියලා. නැන්දත් එහෙමම කිව්වා මාව දෙන්නත් යන මටත් අමාරුයි කියලා. ඊට පස්සේ මං කිව්වා මේ නැන්දර ගොඩක් අමාරුයි. ඉතින් 100ක් නැති වෙන්නේ යන්නේ කියලා. ඊට පස්සේ ආව කිව්වා එහෙනම් පාරේ එකක් යන්න යාට බැහැ කියලා. ඊට පස්සේ මායි මගේ යාළුවා ටක් ගාලා පාරේ තියෙන වීල් එකක් ගන්නලා කතා කරලා දාලා තියෙනවා 100 නෑ. එහෙම ඉස්පිතාලට අරන් ආව ත්‍රිල් එක දාන්න. එනකොටත් මේ ඉස්පිතාලට ඇතුල් කරාම ඒගොල්ලන් කෝ නැති වෙලා කියලා නැන්දව. ඊයේ දින සවස පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් තොරතුරක් ලැබිලා තියෙනවා. උන්ගේ අසමේ අපේ ස්ථානයක නීතිරෝධී මත්පැන් අලෙවි කරනවා කියලා. මේ ස්ථානයේ මීට පෙරත් නීතිරෝධී මත්පැන් අලෙවි කළා පොලිස් ලාරින්ගේ අතරගොට පත් වුණා. මේ ස්ථානයේ එම නිවසල ඒ නිවසේ පදිංචි පුද්ගලයන් ආයෙ වගේ මවුන්ට විරුද්ධව නඩු පැවරීම කළ ස්ථානයක්. මේ ස්ථානයේ ඊයේ සවස රැකීම අවස්ථාවේ කාන්තාවක් විසින් නීතිරෝධී මත්පැන් අලෙවි කරමින් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන ඔහු අත්අඩංගුවට අරගෙන පොලිස් ස්ථානයේ රැගෙනදී මෙම කාන්තාව අසනීප බව ප්‍රකාශ කළා තිනවා. පොලිස් ස්ථානයේ ඉදිරිපිටදී මෙම කාන්තාව පොලිස් ස්ථානයට රැගෙන යන්නේ නැතුව එම කාන්තාව එම අසනීප දුන්නු වෙනත් වාහනයකින් පොලිස් රෝහලට ගෙනිලා තිනවා. රෝහලට ගෙනිච්චට පස්සේ මෙම කාන්තාව මිය ගිහිල්ලා තිනවා. කෙසේ හෝ මෙම අත්අඩංගුවට අරගෙන පොලිස් බලයෙන් මෙම කාන්තාව රැගෙනදී ඇයගේ ආසන්න සිටින ඥාතින් පිරිසකුත් සමග පැමිණි බව තමයි වාර්තා වෙන්නේ. කෙසේ වුවත් මේ යාම සම්බන්ධව මේ වන විට දැන් පශ්චාත්පරණ කියන්නේ මේ කාන්තාවගේ පශ්චාත්මන්න පරීක්ෂණ කටයුතු අද දිනේදී සිදු කිරීමට නියමිතයි. ඒ නිසා මෙතෙක් පැහැදිලි නෑ ඇයි මේ කාන්තාව මිය ගියේ. අසනීප තත්ත්වයෙන් සිටීම නිසා මිය ගිහිල්ලා තියෙනවද මොකක්ද කියන කාරණය. මේ සම්බන්ධයෙන් පානදුර කොට්ටාෂ අපරාධ විමර්ශනාංශයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියේදී තමයි අපිට අනාවරණය කරගන්න පුළුවන් පශ්චාත්මන්න පරීක්ෂණ වාර්තාවට පස්සේ මේ කාන්තාව මිය යාමට සැබැලෙසම හේතුනේ කුමන කාරණයක්ද කියලා. මොකද මේ කාන්තාව බාරේ නීතිරෝධී මත්පැන් තියලා ඒවත් අත්අඩංගු කරගන්න පොලිස් ස්ථානයේ ඉදිරිපත් කළා තියෙනවා. කෙසේ වුවත් මගදී අසනීප තත්ත්වයක් දැනුම් දීම නිසා තමයි මේ ආකාරයට රෝහල්ගත කිරීමට කටයුතු කළ තියෙන්නේ. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.